අද වීඩියෝ එකකිනුත් ඔයාලට ලස්සන බටර් ක්‍රීම් මලක් නිර්මාණය කරගන්න හැටි තමයි අරගෙන ආවේ. ඔයාලා දන්න ඩැෆොඩිල් මල තමයි අද නිර්මාණය කරන්න යන්නේ. කලින් වීඩියෝ එකක් මම එකතු කරලා තියෙනවා සූර්යකාන්ත මල කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. ඒ වගේම මේ පෙතිපහේ චෙරි මලත් මම ඔයගලන්ට අරන් ඇවිල්ලා තියෙනවා. එකතු කරලා තියෙන පර්ණ වීඩියෝ තිමීට බලන්න. එතකොට ඔයාලට ඒව එනොත් අදහස් ගන්න පුළුවන්. දැන් අපි බලමු ඩැෆොඩිල් මල කොහොමද නිර්මාණය කරන්න කියලා. ඔයාලා අඳුරනවනේ ෆ්ලවර් නේල් එක. ෆ්ලවර් නේල් එකේ මේ විදිහට බටර් රයිසින් ටිකක් තවරලා ඊට උඩින් බේකින් පේපර් එකක් රඳවන්න. දැන් මෙන්න මේ විදිහට රවුමක් පයිප් කරන්න. මෙතනදී මම යොදාගත්තේ නොම්මර 103 පෙටල් නොසල් එක. ඊට පස්සේ ඔයාලට මතකද දවසක් මම කොළ පයිප් කරන්න හැටි කියලා දුන්නා. මෙන්න මේ විදියට කොළයක හැඩයෙන්න පයිප් කරන්න. ඒ තමයි ඩැෆඩිල් මලේ පෙති. මේ විදියට අපි ඩැෆඩිල් මලේ තියෙනවා පෙති 6ක්. මේ විදියට පෙති 6ක් පයිප් කරගන්න ඕන. ඔයාලට පැහැදිලිද කියලා බලන්න මෙන්න මේ විදියට නොසල් එකෙන් කරකවලා කොළයක හැඩයට එන්න මල් පෙත්ත පයිප් කරගන්න. ඔන්න දැන් අපි මලේ පෙති ටික පයිප් කරගෙන ඉවරයි. ඊට පස්සේ මලේ මැද කොටස නිර්මාණය කරගමු. ඒ සඳහා මම භාවිතා කරන්නේ පෙටල් නොසල් එකමයි. ඒක නොම්මර 101. 101 නොසල් එකෙන් මෙන්න මේ විදිහට හීනි පැත්ත උඩට හිටින්නසේ මෙන්න මේ විදියට රවුමක් කරකවන්න. එතකොට මැද පෙත්තත් ඉස්සලා තියෙන්න ඕන. මැද පෙtti පෙනුමෙන්නත් ඕන මේ විදියට ඉස්සලා. දැන් හරි. ඊට පස්සේ නොම්මර 2 නොසල් එකෙන් මැද රේණු තියාගමු. මේ මලේ තියෙනවා මැද රේණු වගේ කොටස. ඒ ටික මේ විදියට නිර්මාණය කරගමු. ඔයාලට පැහැදිලි නේද? ඒ වගේම හරිම ලේසි. දැන් ඔයාලට ඩැෆඩිල් මලත් නිර්මාණය කරගන්න පුළුවන්. ඔන්න දැන් තව මලක් අපි පයිප් කරමු. ඒක වෙනස් විදියකට. අර වගේ කලින් වගේ ඉස්සෙල්ලම රවුමක් පයිප් කරන්න ඕන නැහැ. කෙලින්ම මේ විදියට පෙති 6 නිර්මාණය කරගන්න. පේනව නේද? නොසල් එකෙන් රැලි රැලි හිටින විදියට තමයි පයිප් කරගන්න ඕන. මේ විදියට අපි පෙති 6ම පයිප් කරගෙන යමු. ඔන්න ඊට පස්සේ නොම්බර 101 නොසල් එක අරගෙන මෙන්න මේ විදියට නොසල් එකේ හීනි පැත්ත උඩට එන විදියට අරගෙන මෙන්න මෙහෙම රවුමක් කරකව ගන්න ඕන. ඒ මැද නිර්මාණය කරගත්ත කොටස ඉස්සලා පෙනෙන්න ඕන. ඊට පස්සේ නොම්බර 2 නසල් එකෙන් මෙන්න මෙහෙම මැද පුරව ගන්න. දැන් ඔයාලට පැහැදිලි නේද? මේ දෙවිදියටම ඕගොල්ලොන්ට මල නිර්මාණය කරගන්න පුළුවන්. දැන් මේ බටර් ක්‍රීම් මල් ටික ඔක්කොම පයිප් කරලා ඉවරනාට පස්සේ ඔයාලා ෆ්‍රීසර් එකේ විනාඩි 20ක් විනාඩි 15ක් විතර තියන්න ඕන. විනාඩි 15කට 20කට විතර පස්සේ එළියට අරගෙන ඔගොල්ලන්ගේ කේක් එක ලස්සන කරගන්න. එතකොට ගොඩක් අය අහලා තිබුණා ඊට වැඩිය තියන්න බැරිද කියලා. නෑ, ඊට වැඩිය තියන්න පුළුවන්. වැඩිපුර වෙලාවක් ෆ්‍රීසර් එකේ තිබ්බා කියලා මුකුත්ම වෙන්නේ නැහැ. මම බටර් රයිසින් එක හදාගන්න විදියත් වීඩියෝ එකකින් අරන් ඇවිල්ලා තියෙනවා. හරි විදිහට බටර් රයිසින් එක හරි පදමට හදාගත්තාම මේ වගේ ලස්සනට නීට් එකට මල් පයිප් කරන්න පුළුවන්. ඒ වගේම පයිප් කරන ටෙක්නික්ස් විදි 17ක් මම ඔයගොල්ලන්ට එක වීඩියෝ එකකින් අරගෙන ආවා. ඒ වීඩියෝත් ඔයගොල්ලෝ බලන්න. එතකොට ඔයගොල්ලන්ට සාර්ථක කේක් නිර්මාණයක් කරගන්න පුළුවන්. ආය දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. හැමෝම පරිස්සමෙන් ඉන්න. හැමෝටම සුබ දවසක්.